මද ගොලන්ට පෙන්නන්ඩ යන්නේ සාමාන්‍ය ක්‍රමෝලින් විසඳන්න බැරිත් සමීකරන තුනත්. හැබැ මේ සමීකරන තුනත් ඇත්තුළුව ලෝකතියෙන ඕනම තාත්වික මූලයන්තියන සමීකරන විසඳන්න පුළුවන් අතිශ්‍යය ප්‍රබල ගනිත මේ සංකල්පයක් තමම මදගුලන්න කියල දෙන්නේ යන්නේ. මේකම ඉගෙනගත්තේ ඉන්ජිනීරුපීටේ දෙවැනි වසරයේදී, අදටත් මේ ක්‍රමවේදය අතිශ්‍යය බහුල වශයෙන් අපි භාවිත කරනවා. ද ටිතන මේ කරණාව ගොලන්ට කියර දෙන්න ඕන කියලා මගේ නම රචිර විශේෂයන මංවෘතිීන් වි්‍යාශඥවරයෙක් ම හිතනවා විද්‍යාත්මක දැනුම ගනිත මේ දැනුම අපි සමාජත්තෙක්ක බෙදාගන්න ඕනේ රටක්වි දිියර ශ්‍රී ලංකාව ඉස්සරාටයන්න නම්. හරි. අපි දන්නවා සාමානෙන් ඕලිවල් සහ ඒරවල් මට්ටමේදී අපිට හම්බුණේ මෙන්න මේ වගේ ගනිතමය සමී කරන්න. ඉතාම පාසුවේ මේ වැය සාධකවෙන් කරන්න පුළුවන් ඒ ඇසුරින් අපිට මූලයන් හොයාගන්න පුළුව. නමුත් විශ්වි විද්‍යාල ගනිත මට්ටමට ආපොයෙන් පස්සේ මේවා ටිකක් සංකීරණ වෙන අපිට හම්බෙන සමී කරන හරිට මේ වගේ සාමාන්‍ය ක්‍රමවේදවලින් හොයන්න අමාරුව එහෙම හොයන්න පුළුවන් ගුණත් ටිකක් ගැඹුරෙන් හිතන්ඩ වෙන තරකණය බොහසයෙන් අවශ්‍යවන ක්‍රමවිදවට අපිට අන්ඩ වෙනවා මේ වගේ සමිකරන හම්මුණම නමු ගෘතිය මට්ටමට ආපුවාම විශේෂීමම විද්‍යාචනයක් විදියට එමනැත්තන් ඉන්ජිනීර්ුවරෙක්කි දිර වැඩකරන ගොට අපිට හම්බෙන්නේ ගොඩක්වෙලාට ප්‍රායෝගික තත්ත්වන් මත්ත තීරණයවෙච්ච සමීකරන හරිට මේ වගේ මේ වගේ සමී කරන අපිට සාධකවෙන් කල්ලා හොයන්න බෑ වගේම සාධාරණ සූත්‍ර වගේ බොහොම පහසුවෙන් අපිට මූලයන් සොයාගණඩ භාවිතා කරන වෙනත් උපක්‍රම පාවිතා කරනත් බැහැ. මේ වගේ මේ වගේ සමීකරන අපිට ගොඩක් කලාට ප්‍රායෝගික මට්ටමේදී හම්බෙනෝ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම යාන්ත්‍ර විද්‍යාවිදී මැශීන් ඩිසයින් කරනකොට එමනැත්ම් විධ අන්ත්‍රවල ගමනය ගමන්කිරීම ඒගේ චලනයන් විස්තර කරනකට මේ වගේ සමීකරන අපිට හම්බෙනවා. රස්සායන විද්‍යාවේදී ඒවගේම තාරකා විද්‍යාවේදී මේගේ අපිට සමීකරන හම්බෙනවා. මේ වගේ සමීකරන අපිට විසඳන්න බැහැසාමාන්‍ය ක්‍රමෝලින් භාවිතා කරලා නමුත් අපිට පුළුවන් මේ වගේ සමීකරණවල මූලයන් සොයන්ද ්‍රක්සිිමේෂන්ස් කියන එම නැතං ආසන්න කිරම් කියන ක්‍රමවේදය භාවිතා කරලා ම මේක ඔගොල්ලට කියල දෙන්නේ යන්නවා හිතන් අපි ගාව තියෙනවා Fෙක් කියල ශ්‍රිතයක් මෙ තියන ශතය Fක් කියන ශ්‍රිතය බිදුවට සමාන වෙනකොට තමයි අපි කියන්නේ සමීකරණයක් කියලා සමීකරණයක් සොඳහා තාත්්‍යක මූල තියෙන්න්න පුළුවන් දෙකක්කෝ කීපයක් අවස්ථාවේ හිතමෝ අපි x1 ස x2 කියලා තාත්යක මූලයන් දෙකක් මේ Fෆක් සමානයි බිඳුව කියන සමීකරණයට තියෙනවායි කියලා එතකොට අපිට සාමාන්‍ය විදියට මේ හොයන්න බැරි වනාට අපිට පුළුවන් සරලඇ්‍රක්ිමේෂන් එකක් ආසන්න කිරීමක් භාවිතා කරලා මේ x1 කියන අගේට හෝ x2 කියනගේට ආසන්න වෙන්න හිතන්නේ ශිතේ මම තෝරගත්තා ආබිටරී පොයින්ට එකක් Fඒ කියලා ඒ කියන්නේ ඒ කියන එක් අගේ සඳහා ඒගැන එක් සමානයි ඒ වෙන අවස්ථාවේදී අපි දන්න ශිතය ගන්න F ඒ කියනගේ මේ පොයින්ට් එකේදී මට පුළුවන්නන් ටැන්ජෙන්ට එකක් අදින්න එකැන ස්පර්ශකයක් අඳන්න මේ ඉස්පර්ෂකය ශ්‍රිතය අපිට ලබාගන්න පුළුවන් F ්‍රම් ඒ ඒ කියන්නේ Fඒ කියන ශ්‍රිතය අවකලනය කරහම ලබා ලබා දෙන සූත්‍රය මේ අපී ගෙනගෙන තියෙනවා. අපි මේ කාරණාවදික තව ටිකක් ලංවෙලා බලමු මේ අ කලින් රූප සටානමයි Fේ තියෙනවා F ප්‍රයිම් මේ කියල කියන රතුපාත්ට ස්පර්ෂක සිිතය කියලා හිතන්න එක්1න් කියන්නේ මූලය ඔගුලන්ට පේන දෙයක් තමයි මේ F ඒ ශ්‍රිතය එක්සක්ෂය කපන ස්ථානය ආසන්න වෙනවා මේ ඒ කියන ස්ථානයට වඩා x1 කියනාගේට එකගැන අපි මේක තෝරගත්තේ මේ ඒ කියනගේ තියෙන මෙතන නමුත් මේ ශිතය F ඒ ශිතය ක්ෂය කපන්නඒ1 කියන ලක්ෂයදී A1 කියන එක ආසන්නයි x1 අපි තවටිකක් මේ පොයින්ටක ලංකරොත් තවටිකක් පොයින්ට්ක ලංකරොත් දැම්ම කොද වෙන්නේ නවතත් අපිට වගේම F ඒ කියන සිිතයක් ඩිෆයින් කරන්න පුළුවන් ඕගලන්ට පේනවා F2 කියන A2 කියනගේ ගොඩා කාසන්නයි x1 කියනගේට ඒ අපිට මොකක්ද මේ අතුුරින් කරන්න පුළුවන් අපි ඕනෙම ශ්‍රිතයක් ගත්තොත් ඒ ශ්‍රිතයේ ආභිටරි පොයින්් එකක් අපිට අවශ්‍ය ඕනෙම අහඹු ලක්ෂයක් ගත්තොත් ඒ අහඹු ලක්ෂයේ ස් පර්ශකය එක්සක්ෂයේ කපන ස්ථානය ඇසුරු කරගෙන අපිට පුළුවන් එක්ස්වන් සඳහා එක යන එක්වන් කෙක ශ්‍රිතයේ මූලයක් ඒ මූලයේ සඳහා ඇප ප්‍රොක්සිිමේෂන් එකකට එන්ඩ ඒ සඳහා අපිට කරන්න ති එන්න මේ ශසිතය දගේ පල්ලෙහාට හෝ උඩට එන එක තමයි ලෝ කරගෙන එන්නයිතින්. ඒ එන්න එන්න ලංවවෙන්න ලංගවෙන්න ඒ ටැන්ජෙන්ට එක එක්සක්ෂය කපන ස්ථානය ලංවෙනවා අර මූලයට. එහෙනම් මේ ගනිතමය සංසිද්ධිය අපිට විියුත්පන්න කරන්න පුළුවන් මේක ඇත්තටම මුලින්ම හොයා ගත්තේ නිියවටන් විද්‍යාශනය අප න්න ගොඩක් ප්‍රද්ධ විද්‍යානවරය. ඒ එතුමා වගේම රැප්සන් කියන ගනිතඥඥත් මේ දෙගොල් එකතු වෙලා තමයි මේ ක්‍රමවේදය සාර්ථකව ගනිත මේ ක්‍රමවේදයක් විදිට හඳුනවල දුන්නේ අපි බලමු මේ කෝමද විියුත් පන්න කරන්න කියලා හිතැන් අපි ගාව තියනවා එෆික් කියන ස්්‍රතය එක් සමානයි ඒ කියන ස්ථානය සඳහා අපිට අර්ථදක්වන්න පුළුවන් ටැන්ජන් ස්්‍රතයක් අපි දන් ටන්ජන් එක කියලා න ස්පර්ශකය ස්පර්ශකගේ ලබා දෙන්න DF by Dx එකන අව කලනයෙන් ඒ අදාළ ස්ථානයේ දී අපිට මේකම අපිට ලියන්න පුළුවන් Fම් ඒ කියලා F ඒගේ ඩෆිනිශ එක ත තමයි අපි දන්න ඕනම අවකල්නයක තියෙන ඩෆිනිිශන් එක තමයි xක්8 ලිමිට් වෙනකොටට F FX කියන එක Delta Fක් කිය කියන්න F - ඒ කියන එක තමයි අපි දන්න දෙයක් තමයි මේ එක්ලීද තයි උඩින්තියන ඩෙෆිනේශන් එක හැබැයි අපි න්න ඩටව හැම තිස්සම කියන්න ග්‍රඩියන්ට එකේ ගැන යාම් කි බැස්මක් ගැනතම අපි කතා කරන්න ඒ තමයි ල් දෙන්න අපිට පුළුවන් ආසන්න වශ ආසන්න වශයෙන් පැහැදිලි කරන්න DF by Dx එක කියන්නේ මේක අ කලින් ශිත්‍රයේ ඩරිවේටී එක ආසන්න වශයෙන් F කියන ැ මේ ලිමිට් වෙනකොට තමයි එක්සක්ලියයාගේ දන් දෙන්නේ නමු ආසන්න වශයෙන් අපිට පුොළුවන් ලිමිට් කියන පදයයින්කරෝ අපිට පුළුවන් ආසන්න වශයෙන් කියලා මේක ඩිෆයින් කරන්න. දැන් මේක පදය එහාට මෙහාට කරහම අපිට පුළුවන් එෆෙක්ස් මූලික වන පදයක් ලබාගණ්ඩ ඒක තමයි මේකෙන් අපිට මේ විදිහයට දක්වල තියෙන්නේෙ දැන් අපි දන්නවා මූලියන් සඳහා එක් සමානයි බිදුව වෙඩෝනේ එම් එෆෙක් සමානයි බිින්ඳුව වෙන අවස්ථාව සඳහා අපිට එක් සඳහා ක්ත කිරීමක් කරගන්න පුළුවන් මේ පද හාමහ කරලා එනම් ඒ එන සාධාන සූත්‍රය අපිට මේ විදියට වියුත්පන්න කරන්න පුළුවන් xක් ආසන්න වශයෙන් සමානයි a - f a by f ඒ කියලා මේක අත්තිශ්‍යය වැදගත් සූත්‍රයක් මේ මෙත්කටම කලෙන්කිව වගේ කිය newර් රැප්සන් මෙත්ඩක් කියලාබලමු ඒ ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ කොහොමද කියලා හිතන්න මට ඕනේ වර්ගමූල දෙසයේ විස්සෙහි අගේ සොයන්ඩ. මට වර්ගමූල්ල දෙසී විස්සෙහි අගේ සොයන්න කියන එක ගනිත මේ වශයෙන් ලිව්වුවත් එක ලියන්න පුළුවන් මෙහෙම එ හිතන්න අපිට වර්ගමූල දෙසී විස්සේ අගේ කියල කියන එක් කියල හිතුවොත් එක් වර්ගය අඩු කිරීම දෙසේ විස සමානයි බින්දුව කියන සමීකරණය එක් සඳහායන අගේ තමයි ඇත්තටම අපි දන්නවා මේ දෙසය වර්ගමුලු දෙසී විස්සේ අගේ කියලා කියන්නේ. එහනම් අපිට පුළුවන් ඩිෆයින් කරන්නන්ඩ මේ නිවට රැප්සන් මෙත්ඩකෙන් අපි ගත්තු සාධාන සූත්‍රය සඳහා F සන්දාාලියෙන්න්න ඕන ප්‍රකාශන එනම් Fක් සඳ අපිට ලියන්න පුළුවන් Fෆක් සමානයි ද මේක සමීකරණයක් එනම් මේක ශ්‍රිතය තමයි එවර්ගය මනස් දෙසේ විස්්ස කියන එක. F්‍රයි මේ කියලා කියන්නේ අපි දන්නවා Fක් ඩෙරිවේටව එක එ එවර්ග කියන්නේ එක ඩෙර්වේශණ එක ගත්තාම මේ මෙතන තියෙන වර්ගපදය ඉස්සරහටෙන් ඕනේ තකට දෙකයික් මේ කස්ටට් එක එකක් ඉංවෙලා යනවා එන Fෆක් සහ ්‍රයිම්මක් කියන එක සඳහා අපිට මේ සූතර ලියන්න පුළුවන් දැන් අපි හිතඩ අපි දන්නවා ිට දැන් මේ එක් සඳහා මේක එක් සඳහා සමයි අගයක් තවන්න ඕනේ එන අපි මොකදද තර අපි කලින් කතා කරේ ශ්‍රිතයක් තියෙනවා ඒ ශ්‍රිතය සඳහා ආසන්න අගයක් අපි තෝරගන්න අපිට සිතෙන ඕනෙම ආබිටරිය අගයක් අපි තෝරගන්න අපි හිතන්න අපි දන්නවා දෙසේ විස්ස කියන එක සදහසගන්න අපි දන්නවා දෙසිය විසි පහේර් දෙ විසි පහේ වර්ග මුලේ තමයි පහල. හම් අපිදන්න දෙසේ විශ්ස කියන්නේ ඊට ලංවෙන්නඩ ඕන. එහනම් හිතන්න මම තෝරගත්තා ඒ සමානයි පහලව කියනගේ. මේක ඕනම අභිටරියගයක් ඕගලන්ට පහලව තෝරගන්න පුුවන් විශ්ව තෝරගන්න පුළුවන් සය ඕනම දෙයක් තෝරගණන්න ඕනම වැලිවිය එකක් තෝරගන්න පුළුවන් හැබැයි ළඟ වැලිවේ එකක් තෝරගත්තාම් වඩා ඉක්මනින් මේ උත්තරය අපිට ලබාගන්න පුළුවන් අපි ලම කොහොමද වෙන්න කියලා. එනම් ඒ සමානයි පහළවනං අපි දන්නවා ඒ අපි හොයන් ඩෝනේ එනම් ඒ සඳහාි පහළොව දැම්මුත් එ පහලෝ කියනගේ අපිට හොයන්න පුළුවන් අපි දන්න එෙක්ස් කියන්නේක් වර්ගේ මස් දෙසේ විස්ස කියන එක එනම් පහළේ වර්ගේ මයිනස් දෙසේ විස්සය කියන්නේ පහලයවර්ග කියන් දෙසී විසි පහයිඒකෙන් දෙසී විස්සක් කඩුුණා පහයි එ ්‍රයිම්මක්ස් කියල කියන්නේ එනම් පහළව ආදේශ කරාම අපි දන්නව දෙකයි එක් කියන්න දෙක වැඩි කිරීම පහළවය කියන්නේ තියයි එ මේ සඳහා සාධානන් සූත්‍රය අපිට ලියන්න පුළුවන් එක්ස් ආසන්න වශයෙන් සමානයි ඒ කියන්නේ පහළවයි මනෆ ඒ කියල කියන්නේ පහයි අපි කලින් හෙව්වා F පහලව කියල කියන්නේ පහයි පයිම් ඒ ්‍රයිම් පහළව කියල කියන්නේ තිහයි අපේ කලින් හොයා ගත්තා ඒනම් මේක සුළු කරාම අපිට එන වැලිවක තමයි දාහතර එදසම අටයි තුන තැන් ඔගලන්ඩ පුළුවන් කැල්ලෙකින් ගහල බලාන්ඩ දෙසී විස්්‍ය වර්ගමූලේ කියද කියලා. දෙසී විස්සේ වර්ගමුලි දා හතරයිදශම අටයි තුනයි දෙකයි තුනයි නමේ හැයි ඔය කියන ලක්කන්ටික. ඕගලන්ට පේනවා අපි මේ ගත්තු ආසන්න අගේ අත්තිෂේෙන් සමානයි අපි සාමාන්‍ය කැල්කුලේටරගින් සාමාන්‍ය විදිීට වර්ගමූලය හගහමෙන් අගේයට. නමුත් ඕගලන්ට පේනවා අපි දීර්ග බෙදීම හෝ වෙන කිසි ආකාරය ක්‍රමවේදයක් භාවිතය කරේ නෑ. මේ නිවටන් රැප්සන් මෙතරඩ්කිය භවිතා කර ප්‍රමවේදේ භවත්තා කරලා ඉතාම හොඳ ඉතාම හොඳ ඉතාම ආසන්න අගයක් මේ වර්ග මුලේ සඳහා අපි හොයා ගත්ත පැහැ ලින්නේේ දේක තමයි මේක තියනෙන ප්‍රබලත්වය දැන් අප අපිට ඒක ඒ සුරෙන් අපිට ලියන්න පුළන් ඕනෑම ඕනෑම අගයක් සඳහා සී කියන අගේ සඳහා අපිට පුළුවන් සාධාරණ සූත්‍රයක් මේ විදිට ලියන්ඩ ඉතන්න අපි ගව ඇපොක්xiසිමේට් වැලිවි එක කර දෙසේ විස්ස වගේ වැලිවකට අපි ඇපොක්සිමේට් වැලිවි එකක් අපි දන්න ඔ පහළව තමයි වර්ගමූලයක් පවිදිරිගත්තාම අපිට ඒ ඒ කියන පදේ ඒ විදිී ඩිෆයින් කරොත් මේ විදිේ සාධාන්න සූතරයක් අපිට ලියන්න පුළුවන් ඕනෑම වර්ගමූලයක් සේීම සඳහා හැබැයි දැන් අපිට වර්ගමූලයක් වාගන්නනං මෙච්චර අමාරුවෙන් අපිට කරදරවෙන්නඩ ඕන්නෑ අපිට පුළුවන් ඕන වෙලා කැල්ලිටරයක්ක් භාවිතා කරන්න හැබැයි මෙකේ ඇත්ත බලය හැකිාව මේ ක්‍රම වේදී තියන්නේ මෙන්න මේ වගේ සමී කරනවා මෙතන තියන්නේ ගාතීය පාදයන සමීකරණයක් ඊ ප ක් equals සරෝ කියන සමීකරණය මේ සමීකරණය අපිට සාමාන්‍ය ක ්‍රමෝලින් විසිිසන්න බෑ නමුත් මේ සඳහා මූලයන් තියනවා ඒ මූලියන් සොයාගන්ඩ අපිට භාවිතා කරන්න පුළුවන් අපි මේ කලින් කතරපු නින් ර මෙ අපි බලම කෝම දෙේක කරන්න කියලා අපි දන්නවා මේ කනං සමීකරනය උඩ තියෙන සමී කරනය එනම් මේ සඳහා අදාළ වන සිතේ අපිට ලියන්න පුළුවන්ක්ව into -ක් ප - x කියලා මේක ඩරිවටව එක ගත්තොත් අපි දන්නවා ඕනෑම ගාතිය ශ්‍රිතයක් අවකලණය කරනකොට ඒ අදාළ මෙතන තියෙන ලකුණ ඉස්සරහට එනවා ඊට අමතරව එක් කියන එක ඩර්වට් කරාම එතන තියෙන බලය අයින්වෙන නිසාX පළවෙනි බලය මෙතර තියෙන එක අයින් වෙලා කස්ටන්් එකක් විදියට මනස් එක කියන වැලිවිකේ නෝ. මේක සාමාන්‍ය අපි අවකල්නය භාවිතා කරන එකක් තම අපි කිව්ව. ඊට අමතරව දැන් අපි දැන් එහනම් අපි Fක් හොයා ගත්ත එ ්‍රයිම් එක් හොයා ගත්තා එනම් අපි හිතම අපි මේකට ආදර්ශනය කල බලු අපි ඕනේ හිතන අපි ඕනෙවා අිටරි වැලිවික දාන්න පුුව. අපි දාමෝ අපිට සුළුකරන්්ඩ ලේසිහින්තා අපි ඒ කියන අදහස් අපි දෙනවා ආබිටරි වැලිවිකක් අපි ගන්නවා ඒ සමානයි බින්දුව කියලා එනම් අපි බින්දු ආදේශ කරනවා මේ දෙකටම Fෙක් සඳහා F යිම්ක් සඳහයි බින්දුු වාදේශ කරන මොද සුළි කර්ඩත් ලේසි බලම එතකොට මොකද වෙන්න කියලා. ඔන්න අප අර කලින් විදිහට ම මේ ආදේශ කරාම එක්සෙනුවට බින්දුව එන්නේ ඒනම් එ බිින්දුව කියන්නේ එක විදිහයට සුළුවෙනවා F ්‍රයිම් බින්දුව කියන එක මනස් දෙක විදිහට සුළුවෙනවා. ඒ මේ සඳහා අපිට පුළුවන් සාධාරණ සූත්‍රයේදාන්න අපි බලමු සාධාන සූත්‍රය දැම්මාම එන වැලිවක මොකක්ද කියලා. ඔගලන්ටපේ නව සාධාන සූත්‍රය දැම්මාම එන්න වැලිවේකෑ විල්ලා පහයි දැන් අපි මොකද කරන්නේ අපිට පුළුවන් තවදුරටත් මේ එන සූ තවදුරටත් මේ එන එක් සඳහා එන අගේ ඇකිරසයක වැඩිකරගන්ඩ අවශ්‍යනං අපිට පුළුවන් කරන්න දෙයෙක් තමයි මේ එක් සඳහා මේ ලැබිච්ච අගේ භාවිතා කරලා. මේ අගේ ඒවලට ලියලා නැවතත් ඉටරේෂන එක කයන්. එතකොට අපිට ආවේ .5 ුන අපි ඒ සලක නව .5 විදියට ඒනං අපිට පේනෝ මෙන්න මේ විදියට මේක සුළුවනෝ. ඒං F 0.5 කිය කියන්න බින්දවේශම එකයි බිඳදුවය හය F.5 කිය කියන්නේ - 1.606 කියනාලිවක. ඒනම් මේ විදියට අපිට පොළුවන් X2 තමටිකක් ආසන්නාගයක් ගන්ඩ එ ඒනම් අපි කියම යාසන්න අගේට X2 කියලා ඒ ආසන්න වශයෙන් සමානයි මේ ප්‍රකාශනය සුලු කරහම බින්දුවේෂම පායි හැයි හැයි තුනට දැන් ඕගලන්ට පිහෙනවා මේක නැවත අපිට කරන්න පුළුවන්ක නැවත කරහම අපිට හම්බෙනවා මෙන්න මේ වගේ අපිගේ X3ී කියලා අප ඉටරේෂන් තුනක් කරොත් බින්දෝෂම පායි හයි හතයි එක මේක නැවත නැවත4ෝx5 ඒවිදිීට අපිට කරගෙන යන්න පුළුවන් ඒම කරජනාපුවාම දැං ෝගලන්ට පේෙනවා මේ ශ්‍රිතේ අපිට සාමාන්‍ය වෙන කිසිම ක්‍රමවේදයකින් අපට සමීර විසඳන්න ්‍රිත මූලයන් සඳහා අපි හොඳ ඇප්‍රොක්සිිමේෂණ එකක් ගත්තා. ඉති මේ ක්‍රමේ අතිශ්‍යය ප්‍රබලයි යෝගලන්ට ඕනෙම සමීකරණයක් සඳහා භාවිතා කරන්න පුළුවන් මේකද දැ අවගලන් සමල්ලට හිතෙන්න්න පුළුවන් දෙයක්යිඇ මේකෙත් සුළු කිරීම් තියෙනවානේ මේක සුළු කිරීම් කරන්න ගම ඊටත්වොඩ කරදරයි දැන් කී පොතක් කරන්නටත්ව වනේ හැබැ ඇතරම ගත්තාව අපි සයිටපික් ඇගුලේට රක් භවිතාකරොත් අපි සාමාන්‍ය ප්‍රායගිකව විද්‍යාත්මක ගනය කිරීම් කරන්න සයින්ටපික් කැල්ුලේට රැක් භාවිතා කරනවා ඒකට මේ ෆංශන් එකක් විදිර දෙන්න පුළුවන්. එක අන සාමාන්‍ය පියවර. තපපර කීපයක් ඇතුවලට අපිට මේ සඳහා මේ වගේ ශ්‍රතයක් සඳහා සූත්‍රයක්න්න සමීකරණය විසදන්ඩ පුළුවන් සයින්ටි කල්කුලටය භාවිතා කරාම. ඉතින් ඒකයි මේක තියෙන ප්‍රබලත්තය දැන් අපි පොඩ්ඩක් කතා කරමු ක්‍රමේ තියෙන සමහර දුර්වලට හැමනත්ං ලිමිටේෂන්ස් මොනවාද කියලා පලවැනිම ලිමිටේෂන් එක තමයි තන්න අපි දැ යම්කිසි ශ්‍රතයක් සඳහා මූලයන් එකට දෙකකට වඩා වැඩි ගණනක් තියෙනන අපි ආබිටරි පොයින්් එක ගන්න කොහෙද ආබිටරි පොයින්් එක ගොඩක්ම ළඟ වෙන්න මොකක් ද මූලය ඒ මූලයට තමයි ඒ ඒ මූලයට තමයි අපේප්‍රක්xiමේෂ එක ලළංවෙන්න බලන්න මුල දැන් අපි දන්නවා මෙහි මූලයන් දෙකක් තිබුණුවත් අපි මොකක් හරි දැ ඒ කියල වැලික් ළඟ වැලි විකක් ගතොත් ඒක ලංඟ වෙන්න x1 කියනාගේට අපි අපි ඉතන්න ඒ දෑශ් කියල වෙනාගයක් අපි හිතන්න මේ ශ්‍රවිතේදී අපි සැලකුවගේලා එතකොට එක්2 කියන මූලේට් නං මේ ඒ දෑශ් කියනෙක් ලග ඒනං ඒක මුලින් ඇ ප්‍රොක්xiිමේට් වෙන්නේක්2 කියනාගේට ක ලිමිටේෂණය එකඒ කියන සමහන ශ්‍රිතයන් සඳ අපි දන්නවා එක මූලෙකට වඩ වැඩිගානක් තියන්න පුළුවන් ඉතින් මේක මග හැරවා ගන්න මොකොද කරන්න සාමාන්‍යෙන් ශ්‍රිතයේ පවතින්ද පුළුවන් අගයන් දෙකක් තුනක් අපි දීල බලනවා ටෙස් කරල බලනවා මේ මෙතෙඩ්ඩිකින් අපිට වෙනත් මූලයන් එනවාද කියලා මේ ක්‍රමේ තියෙන දෙවනි ලිමිටේෂන් එක තමයි අපි බැරිවෙලාවවත් අපි තෝරගත්තොත් ආබිටරි වැලිව එකක් මේ මේ ශ්‍රිතය පී එක එකක හරි වැලකක හරි තියෙන හරි මේ ඒඩ ද් වගේ පොයින්් එක අපි දන්න ඒක ඩෙරිවේටිව එක ඇවිල්ල එක්ව සමාන්තර එකක් එක නිසා කවදාවත් මේ වගේ පොයින්ටේකං අපි ගරනප්‍රක්සිිමේෂන් එකක් x1 හෝ2ට හෝ වෙනත් කිසිම මෝලයකට ලංවෙන නෑ කර නැත නවට ඉටරේන්ස් කරනකු නැවත නතන එ එකම වැැලිවක එතර මෙහම අපි තෝරගත්තාම අපි අප තරු ගන්නනේ එනම් මේ එක ඉටරේශන් නවතිලා තියෙන්නේ එනම් අපි වෙන තැනක් ඒ ඩබ දේශ වෙනුවට වෙන ඕනම අබිටරිපයින්ටක් අපට ලබාගන්න පුළා. ඇති මේවතමයි සාමාන් ප්‍රධන වශය ී ලිමිටේන් මේ මෙතැ්දකේ මේ දැන් අපි කතාකරම නවටර්න් රැප්සන් මෙ ත්කටආමතරව තව ගොඩාක් ප්‍රxi මේෂන් තිය වෙතද තිය. සමහරය වගේ ඇකිරසෙක වැඩි සමහරයවා මේ මූලයන් කෙරී ලඟාාවෙන වේගේ වැඩි ඒ වගේ විවිධ ප්‍රක්සිිමේෂන්ස් තියනෝ විවිධ ක්‍රමවේද තියනෙනවා නමුත් බේසික් කන්සෙප්ට එක මේක තමයි. තැන් ඔගලන්ට පේනවා සමහර ප්‍රායෝගික අවස්ථා සඳහාපිට භාවිතා කරන්න පුළුවන් බොහොම ප්‍රබල ගන්තමය ක්‍රමවේදයක් තමයි මේක ඉතින් මං හිතනවා මේ ක්‍රමවේදයෝගුලන්ට වැදගත්වන්න ඇති කියෙල ප්‍රායෝගික ගනිතේ විශේෂම ඉංජිනීර් විද්‍යාවේම නැත්තං සාමාන්‍යයේ විද්‍යාවන් වලදී අපිට ප්‍රායෝගි ගැටලුවෙනකොට ප්‍රායෝගි ගනිතයේදී භාවිතා කරන මේ ක්‍රමවේදයක් ගැන තමයි මාද කතා කරයි ඉතිං ඕගොල මේ විඩියක බැලුවට ගොඩක් ස්තූතියි මං ප්‍රාර්ථනා කරනවා ඉදිරිීදිත් ගේ cca গොල්্ එකখ පমিতি